තෙරුවන් සරණයි. අප මනකලපුව ප්‍රදේශයේ මේ නැගෙනහිර පළාතේ එකම බෞද්ධ සිද්ධස්ථානයේ හැටියට මංගලාරාම විහාරස්ථානෙත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන ඒ ප්‍රංශේ ඒ වගේම ඉතාලියේ ජීවත් වෙන අපේ සිංහල වගේම කතෝලික වගේම ද්‍රවිඩ මහතුරු ගොඩක් කතා කරනවා. මේ හැමෝම බෞද්ධයන් හැටියටයි මම සලකන්නේ. මොකද හේතුව මේ උතුම් දහම පිළිබඳව යම් අවබෝධයක් ඇති පිරිස තමයි භික්ෂුන් වහන්සේලා වන අපිව ආරක්ෂා කරගන්න කතා කරන්නේ. එහිදී විශේෂයෙන්ම ප්‍රංශයේ අපේ නිමල් මහත්මා, ඒ වගේම ඉතාලියේ අපේ ලසන්ත මහත්මා, ඒ වගේම ගල්කටයුතු අපේ ධම්මික නායක හාමුදුරන් වහන්සේ, ගල්කටයුතු නායක හාමුදුරුවෝ ගොඩාක් වෙහෙස මහන්සි වුණා, ඒ වගේම ඩික්ෂන් මහත්මා. ඉතින් මේගොල්ලෝ මහන්සි වුණා ඉතාලියට මාව ගෙන්න ගන්න, එහෙම නැත්නම් ප්‍රංශයට මාව ගෙන්න ගන්න. ඒගොල්ලොන්ට මාව මුණ ගැහිලා කතා කරන්න වගේම මේ නැගෙනහිර පළාතේ සාර්ථක දේවල් දියුණු පමුණු කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න. ඒ වගේම එතුමන්ලා සිහිපත් කළා ජූනි මාසයේ දෙවැනිදා ඔවුන් විසින් සමරනු ලබන රණවිරු උත්සවයේ සමරන්නටත් ගුණානුස්මරණය කිරීමටත් මාව සහභාගී කරවා ගැනීමට උත්සාහ ගන්නවා කියලා. මම ප්‍රංශයේ එම්බසිය හරහා එන්න උත්සාහ ගත්තා, ඉතාලියේ එම්බසිය හරහා එන්න උත්සාහ ගත්තා. අවස්ථා කීපයකදී මේවට ගිහිල්ලා ඉල්ලීම් කළා. අපි සියලු දේ ලියේ කියවිලි සහතික ඉදිරිපත් කරලා එන්න අවශ්‍ය කරන කටයුතු කරගන්න උත්සාහ ගත්තත් වීසා දෙන්නේ නැහැ. මොකද ප්‍රංශයේ එම්බසියෙන් කියන්නේ මම ඒ රටට ගිහිල්ලා නැවත එයිද කියන සැකය මතු කරලා තමයි වීසා දීලා නැත්තේ. ඉතින් මම කනගාටු වුණා, මොකද මට ඇමරිකාවට ඒ වගේම ලන්ඩනයට ඕනම වෙලාවක වීසා තියෙන නිසා. ඇයි මම මේ ප්‍රංශයේ එම්බසිය මේක දැක දැකත් ඇයි මට මේගොල්ලෝ මාසිකට වීසා එක දෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ. එතෙන්ද කනගාටුවක් වගේම දුකක් ඇති වුණා. අපේ රටට එන පිරිස් ඇවිල්ලා කරන ක්‍රියාකාරකම් අපට රටකට යන්න තියෙනකොට ඕන වෙනකොට ඇති වෙන බලපෑම. ඒ සියලු කනගාටුවත් එක්ක ඉතාලියේ සහ ප්‍රංශයේ ජීවත් වෙන සියලුම පින්වතුන්ට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා මේ ගමනට සහභාගී වෙන්නට නොහැකි වීම පිළිබඳව. නිමල් මහත්මාට මම හිතන්නේ දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපේ නායක හාමුදුරන් වහන්සේට කනගාටු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉදිරියේදී මොන ගැහෙමු කතා කරමු අපිට පුළුවන්කම තියෙන ඉඩ ප්‍රස්තාව තියෙනවා. එතෙන්දී මා ගෙන්වා ගැනීම අරමුණුනේ රණවිරු සැමරුම සැමරීමට නම් ලාංකිකයින් හැටියට ඔබ හැම සියලු දෙනාම එකරාශි වෙලා ඒක ඉතාමත් වැදගත් සත්පුරුෂ ක්‍රියාවක්. ඒ ක්‍රියාව මං හිතන්නේ අද වෙනකොට අපේ රටේ අතලොස්සක් දිනක් තමයි සිද්ධ කරන්නේ. ඒකට හේතු සාධකය වෙලා තියෙන්නේ යුද්ධය අවසන් වෙලා වසර 10යි. ඒ වසර 10 ඇතුළත අපේ රණවිරුව කළා වූ සියලු ක්‍රියාකාරකම් අමතක කිරීම, රටක ජාතියක් හැටියට අමතක කිරීම. ඒ පදනම් වෙලා නැවතත් අපට මේ ගිය අප්‍රේල් මාසයේ 21 වෙනිදා නැවතත් යුද භීෂණයක් හිත්වලට ගෙනත් දෙනවා. එතෙන්දී නැවතත් අපේ රණවිරුවගේ අගය දැනෙනවා. අගය දැනුණත් ඒ අගය අද වෙනකොට සමාජය තුළ කතා කරන ප්‍රමාණය අඩුයි. රණවිරුවන් අදටත් යම් යම් ක්‍රීඩනයන්ට ලක් වෙන ස්වභාවය වැඩි. රණවිරුවාට ඒ රණවිරුවාගේ නිදහස් මානසිකත්වයෙන් රටක් වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කරන්න තියෙන සේවා කාලය නිසි පරිදි සේවය කරලා දෙන්න නොහැකි වීම රණවිරුවා අදටත් කනස්සල්ලට පත් වෙලා තිබෙන ප්‍රධාන කාරණයක්. ඒ නිසා මේ රණවිරු සමරමට මම ඔබත් සමග එකතු වුණා නම් මේ රණවිරුවා සිහිපත් කරන අරමුණු මේ රණවිරුවා සිහිපත් කරමින් අපි අපේක්ෂා කරන්නා වූ ඔහුගේ සසර ගමනට නිවන අවබෝධ කරන්න අපි එකින් එකා තුළ තිබෙනා වූ මෛත්‍රී කරුණාව පතුරලා සසර කිසිම භවයක මෙවන්න කල් මරණවලට පත් නොවි මේ සම්බුද්ධ ශාසනේ නිවන් දකින්නට උඹලට පින් ලැබියන් කියන වචනේ කියන ආත්ම ශක්තියක් විශ්වාසයක් හැකියාවක් මට තියෙනවා. මොකද මම එහෙම කියන්නේ අපේ නිමල් මහත්තයා මට දුරකථනයෙන් කතා කරන ප්‍රමාණය උදේ හවස රෑ දවල් නැතුව
ඒ වගේම ඩික්ෂන් මහත්තයා උදේ හවස රෑ දවල් නැතුව කතා කරන ප්‍රමාණය, ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ ඒ වටපිටාව ඉන්නාය දැනුවත් කරන ප්‍රමාණය සියල්ල දිහා බැලුවහම, ලසන්ත මහත්තයා කතා කරන ප්‍රමාණය, මේ හැම කෙනෙක්ම කතා කරන ප්‍රමාණය දිහා බැලුවහම අවශ්‍යතාවය මට හොඳින් දැනුණා. ඔබට එවැනි අවශ්‍යතාවයක් මගෙන් ඇති වුණේ ඇයි කියලා මම බැලුවහම ඔබ දැන් දැනගෙන තියෙනවා 30 අවුරුද්දක් ලංකාවේ පැවති යුද්ධයේ අඩකටත් වඩා 20 අවුරුද්දක් 23 අවුරුද්දක් යුද්ධයට මුණ දීපු හාමුදුරුවෝ නමක්. ඒ යුද්ධයට මුණ දුන්නේ නිකම්ම නිකම් භික්ෂුන් වහන්සේ නමක් හැටියට නෙවෙයි, ඔහේ නිකන් ඉඳලා නෙවෙයි, මට කරන්න පුළුවන් හැම වගකීමම කැපකිරීමම සිද්ධ කරලා තමයි ඒ යුද්ධයට මම මුණ දුන්නේ. මම අපේ රටේ සිංහල බෞද්ධ ජනතාවට හැම වෙලාවෙම සිහිපත් කරනවා, ලෝකෙ පුරා ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාවට මම සිහිපත් කරනවා, මගේ රටේ දහසක් අම්මා වරුන්ගේ කුසින් මේ ලෝකෙට බිහි කරපු දරුපැටව ඇස් කන් හා සමානව තුරුල් කරලා ලේකිලි ටික කරලා පොවල හදපු දරුපැටව රට ජාතිය රැකගන්න පූජා කළේ අම්මාවරු ඇඬූ කඳුලින්, පියවරු ඇඬූ කඳුලින්, කමන්නෑ පුතේ මෞබිම දේශය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පුළුවන් නම් උඹලා මේ රට රැකගන්න කැපවෙයල්ලා කියලා වැදූ මව් දෙමව්පියෝ තමන්ගේ දරුවෝ අතහැරලා දැම්මා. දරුවෝ එක පෙළට ආවා, පෙළ ගැස්සිලා මේ ශ්‍රී ලංකාව දෙකට කිරීම, ජාතිය දෙකට කිරීම, සම්බුද්ධ ශාසනය වෙනසීම, මේ සියලු දේන් රට අගාධයට යෑම විනාශ වීම වළක්ව ගන්න දහසක් දරුවෝ මේ උතුරු නැගෙනහිරට පමණක් නෙමෙයි ලක්දිව දිස්තිසාරා පැතිරි මව්බිම ආරක්ෂා කරගන්න කටයුතු කළා. ඒ කටයුතු කරන යුගවල මෙහෙන් අම්පාරෙන් කෙළවර, ලහවුගල කෙළවර, සියමලා ආණ්ඩුව කෙළවර, මෙහෙන් මූතුර් පෝතුර් නෙමෙයි යාපනේ මේ පැත්තෙන් මන්නාරම, මේ පැත්තෙන් මේ කියන මේ රටේ හැම අස්සක් මුල්ලක් නෑර පැතිරි තිබිච්ච යුද්ධය සාහා මුලින්ම වෙල්ල වයිල් වලට යනකම්, වයිකාල් වලට යනකම්, ප්‍රභාකරන් අතින් අල්ල ගන්නකම් මේ සටන කරලා එකා පිට එකා මැරිලා වැටිලා ඒ කරපු මහා වීරෝදාර ක්‍රියාවට ජාතියක් හැටියට අපි කෙසේ සැලකිය යුතුද යන්න පිළිබඳව හැම වෙලාවෙම මම සිංහල බෞද්ධයන් සමග කතා කරනවා. මොකද අධ්‍යක්ෂීම් බහුලයි මඩකලපිය මංගලාරාමේ මේ ගිනි ගොඩේ, මේ අලු ගොඩේ ඉහට වහලක් නැතුව, හෙවිල්ල කරගන්න දොරක් නැතුව, ආහාර ටිකක් ගන්න හරියට නැතුව හමුදා නිලධාරියාගේ බත් එක දෙකට බෙදාගෙන මේ පන්සල් භූමියේ එදා මං වැඩ කළේ මගේ දරුවොත් එක්ක අපි එකට එක බඩවැල කඩාගෙන ආපු අයියා මලෝ හැටියට. ඒ බත් එක දෙකට බෙදාගෙන කාලා මේ ගේට්ටුවෙන් එළියට යනකොට එක වෙඩිල්ලට දෙකට කැඩිලා පාරේ වැටිලා ඉන්නවා දකින්නකොට කාපු වලදපු දන් හැන්ද ගිනි ජාලාවක් හැටියට ඇවිලුණා කිව්වොත් නෙවරදි. එක බෝම්බෙ පිපිරලා 48 දෙනෙක් මේ විදුලේ කෑලි කෑලි කැඩිලා විසි වෙනකොට ඒ අවසාන හුස්ම මේ අධ්‍යක්ෂකේ ගිය හැටි මතක් වෙනකොටත් දැනෙන දේවල් ගොඩක්. ගෝණගල ගමේ 58 දෙනෙක් කෑලි කෑලි වලට කපනකොට, ඒ කෑලි එකතු කරනකොට දැනෙච්ච දේවල් ගොඩයි. ඒ නිසා අපි මොහොන් සමරනවා, සමරලා මනුවත් අපි ප්‍රාර්ථනා කරන්නේ. අපි බලන්නට ඕනේ මේ ජීවිත පූජාවෙන්, මේ ආත්ම පූජාවෙන් මේ කරපු හැම දෙයක්ම අද රටක් හැටියට අපට බුද්ධි විඳින්න ලැබිලා තියෙනවද?
සිංහල ඉතිහාසෙම ජීවිත කැප කරපු ප්‍රමාණ, ඒ වගේම මේ රට ඒ ජීවිත පූජා කොපමණ ජීවිත පූජා කළත් ආක්‍රමණය වෙලා තියෙන ප්‍රමාණය මේ සමස්තය දිහා බලනකොට අපට තේරෙනවා කොතන හරි සිංහල බෞද්ධ ජන සමාජය තුළ යම් යම් අත්වැරදීම් ගොඩක්, පසුබට වීම් ගොඩක්, ජාතියට වෙන අපරාධය පිළිබඳව නොහිතෙන ජාතියක් මොකද්දෝ විනාශයක් කොතනින්දෝ ඇරඹිච්ච දෙයක් වර්තමානෙත් හදාගන්න ඇති ලක්ෂණ අනාගතයට විනාශයක් කරා යන ඒ රාමුව තුළ ඒ දර්ශනය තුළ අදටත් මම උත්සාහ ගන්නේ ඒ සමස්ත ජාතිය අභිමානය ආරක්ෂා වෙන පරිදි මේ මව්බිම මේ පුදබිම ඒ රණවිරුවාගේ අවසාන හුස්මෙන් අවසාන කඳුලෙන් අවසාන ලේ බින්දුවෙන් මේ අත් දෙකේ කියපු හැම වචනයක් මමට මතකයි. අපේ හාමුදුරුවෝ ජීවිතය ආරක්ෂා කරගෙන මේ පන්සල ආරක්ෂා කරගන්න අපි මැරෙන්නේ අපේ දරුවෝ වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්. අපේ දරුවෝ කිව්වේ ඇයි මගේ දරුවා කියන්න බැරුව? රටේ දරුවෝ, රටේ ජාතිය වෙනුවෙන් ඒ ජීවිත පූජා කරපු රණවිරුවන්ට ඔබ උපහාර දක්වනවා නම් ඒට මං ඔබ වෙනුවෙන් උපහාර දක්වනවා. මෙවන් සිංහල මිනිසු, මෙවන් සාර ධර්ම ගුණ ධර්ම දන්න මිනිසු අපට අවශ්‍යයි, රටට අවශ්‍යයි. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා අපේ නායක හාමුදුරුවෝ, ධම්මික හාමුදුරුවෝ, ඒ වගේම අපේ ඩික්ෂන් මහත්මා, එතුමා සමග සම්බන්ධ දායක පින්වතුන්, ජාති ආගම් කුල ભેදයකින් තොරව මේ වැඩ මංගලාරාමි පමණක් නෙවෙයි, මේ නැගෙනහිර පමණක් නෙවෙයි, අපේ රටේ විනාශ වෙමින් පවතින මේ ජාතික වැදගත්කමකින් යුත් කෙටින් කෙනොන මව්බිම දැක ගන්න කටයුතු කරන්න උත්සුක වමු. ඒව සාර්ථකව කරගන්න ඔබට අපි ප්‍රාර්ථනා කරනවා. මම වේදනාවෙන් කතා කරන්න මට ටිකක් ප්‍රීඩනී වැඩි, වැඩක් වැඩි, දුරකථනින් එහෙම සම්බන්ධ වෙන්න ගොඩක් උත්සාහ ගත්තට සම්බන්ධ වෙන්න වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක මම මේ වෙනකොට හිර වෙලා ඉන්නවා. ඒ නිසා මම ඔබට කියන ඔබ ලිහිල්ව ඔබට කරන්න පුළුවන් ඉහළම පරාසයකේ ඉඳලා මේ නගරීර පළාතේ මම ඔබ හමුවෙන්න ආවේ නිකන් නෙවෙයි, එන්න උත්සාහ ගත්තේ. බලාපොරොත්තුවක් තියෙනවා ඩික්ෂන් මහත්තයා, ඒ වගේම ලසන්ත මහත්තයා. එතකොට මේ මේ සම්බන්ධව මට කතා කරන වචනින් පවා කතා කරන උදව් උපකාර කරන්න උත්සාහ ගන්න මගේ පින්වතුන්ට මම ගෞරවයෙන් ආරාධනාවක් කරනවා. ඔබ සියලු දෙනා එකතු වෙන්නකෝ. එකතු වෙලා මම මේ මංගලාරාමේ නගරේ මැද, නගරේ මැද මංගලාරාමේ මිදුලේ 1998 වෙසක් පුරපසළොස්වක පොය දවසේ එකම බෝම්බ පිපිරිලා 48 එක තැන විනාශ වෙච්චි බිම අත්තිවාරමක් දැම්මා. තට්ටු හතරක් උඩට ගිහිල්ලා ඒ තට්ටු හතරේ අවසාන ස්ලැබ් එකේ මේ මුළු මඩකලපුවේ නගරෙටම පේන විදිහට රණවිරුවා දාගැබක් අතින් දරාගෙන රණවිරු ස්මාරකයක්, නැගෙනහිර රටේ දිවිපිදූ රණවිරුවන්ගේ නාමලේඛනයක් මව බිම වෙනුවෙන් දිවිපිදුවා වූ දරුවන් පින්පතන්ට පුදපිමක වෙහෙරක විහාරයක ඉදිවෙන රණවිරු ස්මාරකයක්. මම කියන්නේ හැදුවේ ඒක. මම ගොඩක් කට්ටියට කියලා තියෙනවා තාම වැඩපිළිවෙලක් හැදුන්නේ නැහැ. මට ටික ටික සල්ලි දාලා වැඩක් නැහැ පොතකට. අමාරු වැඩේ කරන්න. සංවිධානාත්මක වෙලා කොතන හරි මුදලක් සංවිධානය වෙලා එක එක වැරක ඒ වැඩේ කොටසකට කොටසකට ගියෝ වැඩේ අවසන් කරන්න පුළුවන් වෙනවා. දැනටත් අපේ ඉරාජ් පුතා දාපු ඒ වීඩියෝ එක බලලා උදව් කරන පිරිස් ගොඩක් ඉන්නවා. මේ ආයතනේ රකින්න මාසෙකට මම මේ කිව්වට වරදවා තේරුම් ගන්න එපා.
ලස්ස පහකට එකට මුදලක් ඕනි මේ ස්ථානේ මාසික නඩත්තුවට. පෙන්නන්න පුළුවන් කෙනෙකුට අවශ්‍ය නම් මෙන්න මේකට 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 කියලා. නමුත් හැම මාසෙම ලස්ස පහක් ලැබෙන්නත් පුළුවන් ගොල දෙන්නත් පුළුවන්. මේ දෙක අතරේ දෝලණය වෙමින් මම මේ ආයතනේ රැකගෙන යනවා. මම මේක වැටෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා කරන උදව් උපකාර විනාශ වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ සිටින පැවැත්ම උදෙසා පාවිච්චි වෙනවා. මට උදව් කරපු උදව් කරන හැම කෙනෙකුටම මම පින් දෙනවා, ආශිර්වාද කරනවා. මාලිංග පුතා තැට්ටරයක් ගෙනත් දීලා ගියා. එතකොට අපේ ඉරාජ් මහත්තයාට බුදු බව ලැබෙන්න නිවන් දකින්න මේ පණිවිඩය ලබා දුන්න නිසා නිවන් දකින්න පින් අනුමෝදන් වෙන බොහෝ පිරිසක් උදව් උපකාර කරමින් පවතිනවා මේ වෙනකොට. එයින් නිසි සංවර්ධන වැඩපිළිවෙල වල රාශියක් ඉලක්ක කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. පුංචි ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදාව ජූනි මාසයේ 8 වෙනිදා ඉඳන් 16 වෙනිදා දක්වා පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය දක්වා උත්සව ආකාරයෙන් මඩකලපියේ මහනුවර තෙල්දෙණිය රාම්මුල්ලේ ප්‍රදේශයේ උත්සවේ පවත්වන්න කටයුතු කරගෙන යනවා. ඉතින් මේ සියලු කටයුතු කරගෙන යන අතරේ ඇඟලුම් කම්මල පවුල් 175කට වැඩි ගම්මානයකට ජීවත් වෙන්න නිසි මාර්ගයක් සකස් කරන්නත් වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යනවා. ඒ නිසා මගේ නිමල් මහත්තයාට මේ සියලුම දෙනාම එහා මෙහා වුණා කියලා හිතන්න එපා කවුරුත්. මේක ලෝකෙම වෙසෙන බෞද්ධ පින්වතුන්ට පණිවිඩයක් හැටියට තියන්න. අපි අපේ රට විනාසයි, ජාතියක් හැටියට අපි විනාසයි, බෞද්ධයන් හැටියට ධර්මයක් කෙරෙසෙමින් විනාශ වෙමින් පවතින යුගයක් බවට පේන්න යම් යම් තැන්වල කරුණු තියෙනවා. සියල්ල වළක්වාගෙන මේ සමස්තය රැකගන්න ජාතියක් හැටියට අපි නැගී සිටිමු. අපේ රටේ ලෝකේ ජීවත් වෙන සමස්ත ලෝක වාසීන්ට අපේ රණවිරුවන්ගේ අභීත ඒ වීරෝදාර ක්‍රියාවලිය නැවත නැවත පුන පුන අඩග ගහකීමු. මේ තරම් විශිෂ්ට ඒ වගේම සීලාචාර ගුණධර්ම වලින් පිරිච්ච හමුදාවක් ලෝකේ තවත් නැතයි කියන පණිවිඩය දෙමු. කර මතින් ද්‍රවිඩ ජනතාව ඇරගෙන ගිහින් ජීවිත බේරගෙන මව්බිමට ආපු හානිය වළක්වන්න කටයුතු කරපු හමුදාවක් කියන එක ලෝකෙට කියනවා. අද වෙනකොට වහ්වාදයේ මුල් කරගෙන ඉස්ලාම් වාදයේ මුල් කරගෙන පූජනීය ස්ථානි ධන ගහගෙන දෙවියන් යදින අහිංසක ජාතිය මරා දාන්න පුළුවන් කුරිරු හමුදාවක් නෙවෙයි අපේ හමුදාව කියන පණිවිඩය අපි ලෝකෙට ලබා දෙමු. නැවත නැවත ශ්‍රී ලාංකික ජාතිය ධනගස්සලා මරන්න හදන ඒ කුරිරු අන්තවාදීන්ට පාඩමක් උගන්වන්න පුළුවන් දක්ෂ වීරෝදාර ජාතික හමුදාවක් කියන එක අපි ලෝකයට ප්‍රදර්ශනය කරමු. නිවට න්‍යාය ප්‍රතිපත්ති ආරක්ෂා කරන පාලකයෝ, නායකයෝ, ප්‍රතිපත්ති ධාමිකයෝ අපි මේ රටින් අතුගාල දාන්න කටයුතු කරමු. මව්බිමට, ජාතියට, රටට, ශාසනයට ආදරය කරන පාලකයෝ, නායකයෝ ගැන අපි දූරදර්ශීව දකිමු. පණිවිඩේ වෙහෙරෙන් විහාරෙන් ස්වාමින් වහන්සේගේ හඬ ලබා දෙන්න කටයුතු කරමු. ලංකාවේ පාම් භාගයක් අරගෙන එදා දවස ගැට ගහ ගන්න බැරි අහිංසක ජනයාගේ දරුවාගේ ධනය සූරා කාලා පාලකයෝ හැටියට රටක් විනාශ කරන එක අපි දකිමු. දෙකලා මේකට විරුද්ධව ජාතියට අවශ්‍ය කරන රටක් ගොඩනගා ගන්න පෙළ ගැස්සෙමු. එහෙම එකක් හදනවා නම් ඒකට ජීවිත පූජාවෙන් මගේ සමස්ත ජීවිත පූජා කරපු රණවිරුවගේ ජීවිත වල නාමෙන් අම්පිටියේ සුමන රතන හාමුදුරුව, මණකලපිය හාමුදුරුව කෙලින් හිටගෙන ඉන්නවා කියන පණිවිඩේ සමාජයට ලබා දෙනවා. වෙහෙර ගානක් හැදුවා, බුදුකෙවල් ගණනාවක් හැදුවා, ගම්මාන ගණනාවක් හැදුවා, දහස් සිය ගානක් ජනතාව ජීවත් කරවන වැඩපිළිවෙල වල හැදුවා. මගේ ජීවිතෙත් මම ගැට ගහගෙන, පිරිවර ජීවිතෙත් ගොඩනගාගෙන
විහාරස්ථාන යනතුන් පැවතුණු ආරක්ෂා කරගෙන රටේ ලෝකයේ ජීවත් වෙන සමස්ත බෞද්ධ ජනතාවගේ නම්බුව ගෞරවය මේ දෙන දන් හැන්දේ ගෞරවය මේ දෙන රුපියලේ ලස්සේ දෙකේ දහද ගණනකින් තොරව උදව් උපකාර කරන හැම කෙනෙකුටම පින් දෙමි. මේක ශක්තිමත් කරගන්න මම කටයුතු කරනවා. ඒ නිසා අපි සමරමු. අපේ රණවිරුවා දිනක් වෙන් නොකරගෙන දිනපතා සමස්ත ජාතියක් හැටියට බුදුන් වඳින්නාසේ ජීවිත පූජා කරපු සමස්ත රණවිරුවාට අභිමානින් ගරුත්වය දක්වමින් හිසනමා ආචාර කර ඔහුන්ද පුදන්නට අමතක නොකරමු, කටයුතු කරමු කියන ඒ ගෞරවණීය ඉල්ලීමින් ඔබ කරන කටයුතු සාර්ථක කරගන්නට සත්‍ය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.